එසෙල්ලටියකට අදත්වල් හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් පහුගිය දවසක තිබ්බා YouTube 1.1. මේ කියන්නේ ලංකාවේ ඉන්න YouTubersලා, ඒ වගේම අලුතෙන් YouTube channels පටන් ගන්න ඉන්න කට්ටිය, ඒ වගේම ලංකාවේ YouTube videos බලන fansලව එකට එකතු කරන meetup එකක් කිව්වොත් හරි. මේක තිබ්බේ Dialog Auditorium එකේ. ඉතින් මටත් මේකට guest කෙනෙක් විදිහට සහභාගී වෙන්න අවස්ථාව හම්බුණා. මේක මගේ පළවෙනි experience එක. ඇත්තට මමත් දන්නේ නැහැ මේ වගේ තැනකදී මොකද්ද වෙන්නේ. මොනවද මේ වගේ තැනකදී කතා කරන්න වගේ දේවල්. ඉතින් මම එතෙන්ට ගියා. ඊට පස්සේ තමයි මට තේරුනේ මෙතන වෙන්නේ විශේෂයෙන් අලුතෙන් ආපු YouTubersලට, ඒ කියන්නේ අලුතෙන් YouTube channels පටන් ගන්න ඉන්න අයට ප්‍රශ්න අහලා, ඒ වගේම fansලට guestලා විදිහට එන top YouTubersලගෙන් ප්‍රශ්න අහලා ඒගොල්ලන්ට දේවල් දැනගන්න. ඉතින් සුහද කතා බහක් වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ කියලා මට තේරුම් ගියා. හැමෝම මෙතෙන්ට එනකොට කතාවක් ලෑස්ති කරන් ඇවිත් තිබ්බා. ඉතින් මම නම් කිසිම දෙයක් ලෑස්ති කරන් ගියේ නැහැ. ඉතින් මට එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් චාටර් වෙන්න වුණා. ඔයාලත් කැමති ඇති මේ වගේ meetup එකක ඇත්තට මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඒ හිඳ තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කරන්න අරන් එන්න හිතුවේ. මම මේ ඉවෙන්ට් එකේ වුණු විශේෂ සිදුවීම්, ඒ කියන්නේ highlights ටික එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. මම හිතනවා මේක බලලා ඔයාලට meetup එකකදී මොකද්ද වෙන්නේ, ඔයා ඊළඟට meetup එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඇත්තට මොකද මෙතන වෙන්නේ කියලා පොඩි අයිඩියාවක් ගන්න පුළුවන් වෙයි කියලා. ජෝක් වීඩියෝස් ඊවස් මට දෙන්න එක හරියන්නේ නැහැ කියලා.
යොම් පීඩියෝස් වලින් එක පාට් එක්සයිට් එකට මාරන්න ඉන්නේ. ඒ කියන්නේ මම මුලින්ම දැම්මා මේ ගේම් ප්ලේස් දැම්මා. ඊට පස්සේ තමයි ජෝක් වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ තනිකර අච්චාරුවක් කරලා ඉද්දි ජෝක් වීඩියෝස් දැම්මා. ඊට පස්සේ කවර් සොංග්ස් දැම්මා. ඊට පස්සේ ඒක හරියන්නේ කියලා තේරුණා. ඊට පස්සේ මේ දැන් ඔය ටෙක් වීඩියෝ කරන ගොඩක් අය ස්පොන්සර් හම්බෙනවා. මට එහෙම නැහැ. ඒත් මේ මම ඉස්කෝලේ නාලන්දේට එතකොට අයි යාළුවෝ ඉන්නවා. එයාලා අලුත් අලුත් දේවල් ගන්නවා. ඉල්ලගෙන ඉවරව ගන්නවා මම මුලින් පටන් ගත්තේ. ඊට පස්සේ තමයි තාම අවුරුද්දක් නෑ මම හිතන්නේ. කට්ටිය දිහා බලලා තාම හැදෙනවා ඉතින්. හැබැයි මම ඔය අත්දැකීම මීට පස දෙකකට විතර කලින් ඉඳලා මගේ ලයිව් වීඩියෝ එකේදී කොහොමද මට ඒ විදිහට දවසක් තිබ්බා මම කවදා හරි මේ වගේ channel එකක් අදා ගන්න මට මේ සල්ලි මුත්‍ර යනවා තේම නැත්නම් නුබල නුබ පිරිසක් ප්‍රසිද්ධ වෙන්නේ කොයි දිගාවෙ ඒක නිසා මාර අමාරුද කියන්නේ හැබැයි අපි කවදා chance එකක් දුන්නේ නැහැ මෙයා මෙයා අපේ මේ මේ ඉන්නේ තාසම් බාප්පා මේ මෙයා මේ මෙතන ඉන්නේ මේ කෙලෙන්න කට්ටිය ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධාර්ථ එකේ සිද්ධාර්ථ නමදාගත් වෙනගෙන ඒ වගේ අපිටත් එහෙමයි අපිට හදිස්සියම අපි දෙන්නට එළිය අපිට මෑතකදී හම්බෙන්නේ අපි දෙන්නටම එකම අවස්ථාවේදී එකම වෙලාවේ කියලා ඕනේ අපි දෙන්නේ යද්දි මේ කාර් එක දවසක් යද්දි කෙලවන් ගන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක නැවතුවා මෙයාට මෙයාගේ අත ගාවට එන ෂොට් එක තබ්ලා ගන්නකොට මූණ පෙන්නන්නේ කරලා බලලා ගන්න ටීවී එකේ එහෙම දෙනවා අපි ආයතනය කියන්නේ මොකද්ද කියලා වතුර පොයින්ට් එකක් වගේ මේ හරි මේ කොහොමද ඉන්නේ අපි දෙන්න යද්දි දැන් කොහොමද ආව මේක මාර කෙලියම් බම් මොකක් හරි කරන්න මල මගුලක් කියලා අපිට මුළු ලස්සන නමක් ආවා ඒක තමයි අපේ නමේ තේරුම FTT කියන්නේ ෆියුචර් ටෙලිවිෂන් එක නෙවෙයි ෆක් ද ටෙලිවිෂන් කියන එක මේ අපි එකම මේ YouTubers කින් නමට මලින්ද මේවම ලොකුවට මම මේ එහෙම නෙවෙයි අපි content creatorsලා අපිට පිස්සුවක් දෙන්නේ දේවල් කරන්න මම මෑත කාලේදී මේ වගේ මගේ දේරණාතනින් ගත්තේ මේ මට YouTube space එකක් ගන්න YouTube space එකක් ගන්න අපි දෙන්නම දීපේ චිත්‍රපටි අමාරුව ලස්සාවේ කෙලෙච්ච ඉන්ඩස්ට්‍රීස් වලින් එකක් film industry එක ඉතින් අපි අපේ අලුත් film එක වැඩ පටන් ගන්නවා ලබන මාසේ මේ අපේ ෆිල්ම් එකේ ඉතින් අපිට ඕනේ අපි මොකක් හරි වැඩක් කරොත් ඒ වැඩේ ඇතුලේ අපි කැමරා ලොකු කැමරා ට්‍රීට්මන්ට් එකක් දෙනවා මේ දවස් ගානක් ප්‍රී ප්‍රොඩක්ෂන් කරනවා මියුසික් ලොකුවට කරනවා ඉතින් පොඩි ඉස්සල්ලා හරියට කතා කරන්න බැරි වුණා මට ටිකක් ලැජ්ජයි මේ මම තමයි මෙතන ඉන්න බාලම එක්කෙනා මෙතන කවුරු හරි ඉන්නවද මගේ channel එක බලලා තියෙන හරි නම හරි අහලා තියෙන කෙනෙක් බලන කට්ටිය කවුරු හරි ඉන්නවා ගොඩක් ඉන්නවා මේ ඇත්තටම දැන් මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම ඉන්න ලැබුණක දැන් මෙතන ඉන්න හැම මූණක්ම මට මේ ගොඩක් ප්‍රසිද්ධයි මට ලොකු කට්ටිය මලින්ද අයියා විශේෂයෙන් මේ අදීෂ අයියා අදීෂ අයියාගේ වීඩියෝස් ඔක්කොම බලලා දෙනවා නියමයි මේ දැන් මෙතන ඇවිල්ලා ඉන්න මල්ලිලක කතා කරා. ඒ කියන්නේ මාත් එක්ක කතා කරන්න මෙතෙන්ට ආවේ මේ කතා කරලා බලන්න ආවේ පොඩි මල්ලිලා. මේ එකෙක් ඇවිත් ඉන්නවා කුරුණෑගල ඉඳන්. තාත්තා එක්ක ඇවිල්ලා ඉන්නේ තාත්තා වෙලියේ දියලා. එයා ඇතුළේ ඉන්නවා මේ හවස හතර ඉඳන්. ඉතින් ඒ වගේ ලොකු උණක් තියෙන අය ඉන්නවා. දැන් ලංකාවේ හැදිලා තියෙන සිස්ටම් එක අනුව ගත්තොත් මේ කියන්නේ කොයි වෙලෙත් කියන්නේ මේ අධ්‍යාපනය එක්ක යන්න ඕනේ නැත්තම් බෑ. නැත්තම් හරියන්නේ නැහැ ඉගෙන ගන්න තමයි ඕනේ.
කවුරුත් මේ වගේ පැත්තක් ගැන මේ කතා කරන අඩුයි දෙමාපියන්ටුනත් යන්නේ කට්ටියන්ගේ ඒ කාලෙත් එක්ක මේ වගේ දෙයක් එයාලා ඔළුවට දාගෙන නැහැ. එයාලට මේ කාලේ ගැන තේරෙන්නේ නැද්ද කොහොමද කියන දන්නේ නැහැ. ඉතින් එයාලා දකින්න විදිහ ඒක. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ ඔයාලගේ හිතේ තියෙන දේ කොහොම හරි ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ ඔයාගේ දෙමාපියන්ටත් මේ ගැන අදහස දීලා ඔයාගේ ටැලන්ට් එක ඉස්සරහට දාන්න. ඒ කියන්නේ ඔයාගේ හැකියාව පෙන්වන්න. ඔයා ඒ පැත්තෙන් යන්න. YouTube එක නෙමෙයි මොකක් වුණත් ඔයා ඒ පැත්තෙන් යන්න. Thank you. එතකොට නම් මිත්තුන්ගේ විද්‍යාවක් වගේ ඉන්න ඉස්සර ෆෝන් එක තියලා ෆෝන් එක කරනවා. ඊට පස්සේ YouTube එකෙන් දුන්නු මේ කලස් මේ විද්‍යාවක් නේ මේක මයිනස්. Thank you. ප්‍රශ්නේ මේකයි එකක් ඔයාලට තරඟ කරන්න වෙනවා මේන් ස්ට්‍රීම් එකත් එක්ක. මොකද දැනට ලංකාවේ වැඩිම YouTube views තියෙන්නේ මදුරු කොයිල් channel එකට. හරි, ඒකත් එක්ක ලොකු තරගයක් තියෙනවා පළවෙනි එක. දෙවෙනි එක copyright issue එක. ඒ කියන්නේ දැන් කළු මල්ලි මේක ගැන කලින් අවුරුදු ගානකට කලින් explain කරලා තියෙනවා music videos වලට. යා සමහරින් Hollywood වල ඒ music අරගෙන තියෙන හින්දා ඒකත් එක්ක කොහොමද copyright issue එකත් එක්ක වැඩ කරන්නේ music ඒ වගේ දේවල් video වල කැලි සහ mainstream එකෙන් එන ලොකු marketing issue marketing එකත් එක්ක තියෙන competition එක මේ දෙකට try කරන්න ඕනේ. කියන්නේ දැන් ඕකට ළඟම රට තමයි. කියන්නේ ඔයා අද ගිහිල්ලා බලන්න පුට් චට්නි, ඕල් ඉන්දියා බග් චෝට්, ද වෛරල් ෆීවර් ඒව ගිහින් බලන්න. ඒවා ඒ ඒ කොන් ඒගොල්ලෝ දැන් අතොර අපේ එකකුත් කියන්න වෙනවා මේ කියන්නේ මේ ඒගොල්ලන්ට උන channel එකකට උන numbers කියන්නේ ළඟදීම අපේ බිහි වෙච්ච එහෙම content එක තමයි කූඹියෝ කියන්නේ. හොඳ අපිට කිසි දෙයක් ඔයගොල්ලෝ numbers වලට බය වෙන්න එපා. numbers කියන්නේ ඒක බොරු එකක්. ඕගොල්ලෝ බලන්න සෝෂල් ලෙවෙ කියන්නේ එවේ යනස් කියන්නේ දැන් දෙවෙනිනීම ගත්තොත් දෙවෙනිනීමට එනවා දවසකට views 104ක්. හැබැයි කූඹියෝ එකට එන්නේ views 102යි. හැබැයි කවදාවත් දෙවෙනිනීමේ ගේම් හදලා තියෙද? නෑනේ. අනුවස්ට සමල්ක ගහනවා වගේ මොකරි පැන පැන මොකරි නෑනේ. ආ හරිද? මහවුල්පත ගම පපුවේ ගහන් යනවා අපි. අපි කූඹියෝ එහෙම දිනනවා. ඕගොල්ලෝ හැම වෙලෙම තරඟ කරන්න බලන්න. ඔයගොල්ලෝගේ කන්ටෙන්ට් එක වැඩිපුරම සෝෂල් ලෙවයානස්සයක් ගන්න කන්ටෙන්ට් එකක්. ඔයාලට හොඳම උදාහරණයක් යන ලෝකේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියක් තියෙන බොලිවුඩ් ඉන්ඩස්ට්‍රියක ෆිල්ම් ඉන්ඩස්ට්‍රි 16ක් තියෙන රටේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක, ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එක, ඊළඟට යට තියෙන ස්ට්‍රීමින් ඉන්ඩස්ට්‍රි එක. හරිද? ඒ කියන්නේ මං ඒක ඇතුලේ තියෙනවා apps, YouTube, උන්ගේ ස්ට්‍රීමින් ප්ලේයර්ස්. ඒ කන්ටෙන්ට් කවදාවත් ඒ ඒ ඒ හදන කන්ටෙන්ට් බට් සොලිඩ්. ඔයා 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 දන්නවද ටීවී කට්ටිය උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද කරන්නේ කියලා? රේටින්ග්ස් වැඩි කරගන්න. ඒගොල්ලෝ ඕගොල්ලෝ දිහා බලන් ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙ මැජික් නෑ. කවුද ඉන්නේ ඒ කට්ටිය ඉන්නේ කවුද හැමදාම දකින්න ඔය පේසලයි එහෙම කට්ටිය ඉන්නේ. ඕගොල්ලෝ ඊට වඩා මාර මැජික්. ඕගොල්ලෝගේ කන්ටෙන්ට් එක මාර මැජික්. ඕගොල්ලෝ පට්ට සොලිඩ්. මේ පසුදු කියන ඒවා මාර ඒක ඒක පට්ට. හරිද? අපි අර SL Diaries videos උත් බලනනේ. අන්න එකම දේ ඕගොල්ලෝ යුනික් වෙන්න බලන්න. හරිද? ශේකර. සජිත් මදසංක. අර සොපින ඇඳගිදු ශ්‍රී ලංකාවේ